राइट එම් පුළුවන් නම් හොඳයි. තමන් තමන්ගෙන් අහන්න ඕන. තමන්ට එහෙ කියව තියෙනවද කියලා. තමන් තමයි දන්නේ. තමන්ට ඒ කන්ෆිඩන්ස් එක තියෙන. සතුටු වෙන්න ඕන තමන් තමන් ගැන. ජනල් ආයෙමඩ කලින් අපි කරු වලන්ටියර් යන කතා කරොත් අපි කරා දිනුම් කරන යන ඒ අවශ්‍යතාවය පළවෙනි පාඩම පසදී දිනුම් කරන සමීකරණය දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම විස්තර න්‍යාය හතරවෙනි පාඩම මූලික පොත් එහෙම නැත්නම් උපයෝගී පොත් එහෙම නැත්නම් ජර්නල් පාඩම අපි තාමත් ඉන්නේ ජර්නල් පාඩමේ අද මම කතා කරනවා සුළු මුදල් ගෙවීම් ජර්නල් පාඩම සුන්දර ගිවිං චාර සුන්දරට මේ වාර්තා සමයෙන් ප්‍රායෝගික භාවිතය ප්‍රායෝගිකව භාවිතාවේ වශයෙන් තමයි ඉටි කැෂ් Not pretty, but pretty, yeah. Sunundal, giving me another Ganana Karana Mahonda. Akshirata Masakti, Mahadu Yaparika Sunundal here. Sunundal, giving me another Vatina item, giving. Mahadu Yaparika Akshirata. සුළුමුදල් ගිවීම් කියන්නේ අදහස් වෙන්නේ සාපේක්ෂ වශයෙන් වටිනාකමින් අඩු රයිට් සාපේක්ෂ වශයෙන් වටිනාකමින් අඩු වීලම් තමයි සුළු මුදල් ගෙවීම ඊට අදාළ දාන්න අපි සාපේක්ෂ වශයෙන් වටිනාකම අඩු ගෙවීම රයිට් දරව ෆයිල් එක්සෑම් එක කොයිලාකවත් අහන්නේ නැහැ සුළු මුදල් ගෙවීම නිර්වචනය කරන්න සුළු මුදල් ගෙවීම කියන්නේ මොනවද ඒ වගේ ප්‍රශ්න අහන්නේ නැහැ එක්සෑම් එකේ සුළු මුදල් ගෙවීම කියන්නේ මොකක්ද කියලා සම්බන්ධයෙන් අදහසක් අපිට තියෙනවා. රයිට්? ඒක ඒ වගේම සාපේක්ෂ වශයෙන් වටිනාකම් අඩුවනට මේ ගෙවීම් අපිට දිනදා ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී දරන්න වෙනවා. උදාහරණයක් වශයෙන් අපේ ආයතන කවුරුද කෙනෙක් ආවොත් ඒකක් දෙන්න. නැත්තම් ආයතනයෙන් අපි නිකුත් කරන ලියුම් වලට ඒ අවශ්‍ය තැපැල් වේදම නැත්තම් ආයතන අතු ගන්න ඔස්සක් දලම් ගන්න යන වේදම රයිට් නැත්තම් ආයතන මොකක් හරි අදට එන කවුරුහරි කණ්ඩායමක් මේ මොකක් හරි ආධාරයක් ඉල්ලගෙන හැමදාම ආධාරයක් මේ සාමාන්‍ය මොකක් හරි වෙසක් කාලෙක මොකක් හරි තොරණකට වෙන්න පුළුවන් මොකක් හරි ආදරයක් ඉල්ලගෙන අනේ අවස්ථාවේදී මේ ඇඩ් හොක් අනේ ඒ වෙලාව අවස්ථාවේදී තිරෙන්නේ මොකක් ඒවා මාසිකවත් වෙනවා ඒසෝ ඒවා සාපේක්ෂ වශයෙන් වටිනාකම අඩු වෙයි දැනන බලපෑමක් කරන්න බෑ ව්‍යාපාරේ සිදුවෙන අනෙකුත් වේදම්හා සංසන්දනය කරාම ව්‍යාපාරයට දැනෙන බලපෑමක් සිදු වෙන්නේ නැහැ මේ වගේ.
එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඇයි මේ සුළුම් දල් වලට වෙනම ජනලයක් පාත්වාගෙන යන්නේ කියලා. අපිට අපි දන්න මේකේ මේ ගෙවීම් කියන කැලල තියෙනවා. ගෙවීම් ජනලය මේ කැලල තියෙනවා. අපේ මුදල් ගෙවීම් ජනලය කරා. මේ මුදල් ගෙවීම් ජනලය කරා. අපිට දීපුවේ සුළුම් දල් කෙ ගෙවීම් මුදල් ගෙවීම් ජනලයට දාන්න. අපිට තිබුණේ සුළුම් දල් ගෙවීම් නුත් මුදල් ගෙවීම් ජනරල් දාන්න බැරි කමක් නැහැ. මුදල් ගෙවීම් ජනරලය සම්බන්ධයෙන් පන්තිල් සභාවේම අය දන්නවා ඇති. හඳ වීඩියෝ එක ෆලෝ කරපුවා දන්නවා ඇති. අපිට තිබ්බ කොලම්ස් කීපයක් මුදල් ගෙවීම් ජනරලය. එහිදී වියදම් වලට වෙනම කොලම් එකක් අපි ගත්තා. ඒ කොළඹ යටතේ මේ දාන්න පුළුවන්. යා බාර උත්සාහ කරනවා. යා බාර සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. යා භාවිතයි. ඇයි සුළුමුදල් ගෙවීම් සඳහා වෙනම ජනලයක් පවත්වාගත යුත්තේ? ඇයි මුදල් ගෙවීම් ජනලය තුළ සුළුමුදල් ගෙවීම් සටහන් කරන නොහැක්කේ? නොකරන්නේ මන්ද? මගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ලයිට් එහෙම කරන්නේ අපි. මුදල් ගෙවීම් ජනලය සංකීර්ණතාවය අඩු කරගන්න. ඔව්, ඒක හරියටම උත්තරේ. අපි මේ සුළුමුදල
ඒසියම් දේවල් ගේම් ජනල් දාන්න ගියොත් උඹට ගේම් ජනලයක් අනවශ්‍ය පරිසංකීර්ණයි අනවශ්‍ය පරිසංකීර්ණයි ඒක නිසා අන්නේ සංකීර්ණත්වය අන්නේ විශාල වීම වළක්වා ගන්න තමයි මුදල් ගෙවීම වලින් සුළු මුදල් ගෙවීම වෙන් කළා වෙනම ජනලයක් පවත්වා ගන්න හේතුව වෙනම ජනලයක් පවත්වා ගන්න හේතුව හරි දැන් එතකොට संबंध कल उत्साह हेतु बहुत सामान अभी तुम गेम चल तीर की अभी මේ හැම තීරුවකම එකතු අපි මාරු කරා මාසයේ අවසානයේ ලෙජර් එක මාසයේ අවසාන ලෙජර් එක අදාළ ගණන් තීරුවේ එකතු ලෙජර් එකට මාරු කිරීම කියන සරණ ගණන් ගිලම හර මුදල් පාලන ගිවම බැර ණය හිමි ගෙවීම තීරුව එකතුව ලෙජර් එකට මාරු කිරීම කියන සරණ मुदल
එජලට මාරු කරා අදාළ ගෙවීම අර මුදල් පාලන ගිණුම් බෑ right අපි සුළු මුදල් ගෙවීම් ජනලෙත් මේ කාරණාව මෙහෙම සිද්ධ වෙනවා සුළු මුදල් ගෙවීම් ජනලෙත් මේ කාරණාව මෙහෙම සිද්ධ වෙනවා ජනලයේ සම්බන්ධ ජනලයේ භාවිතය සම්බන්ධ ජනලයේ සැකසීම සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් දෙන දෙයක් නෑ අපිට. ඊට කලින් මේ කතාව ඔයාලා ඔළුවේ තියාගන්න ඕන. හරිද? මේ කතාව. ව්‍යාපාරයේ ඉන්න ප්‍රධාන මුදල් බාරකරු. කෙනෙක් තනතුරක් තියෙනවා. අවය ඉන්න සුළු මුදල් බාරකරු. යා තව තනතුරක් තියෙනවා. ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරු. ලා තනතුරු දෙකක් තියෙනවා. මේ මම කලින් කිව්වා වගේ ව්‍යාපාරයේ ඇතිවන සුළු මුදල් වලට මුහුණ දීම සඳහා මේ ව්‍යාපාරයේ ප්‍රධාන මුදල් භාරකරු විසින් ව්‍යාපාරයේ ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට කිසියම් මුදලක් දෙනවා. ඊළඟට මේ ගාණ තියාගන්න ඒ දුන්න ගාණේ අදා මේ මාසේ සුළු මුදල් ටික ඔයා පියව ගන්න. සුළු මුදල් විධාන දලා ගන්න. ඒක දැන් හරියට ගෙදරින් තමන්ට හම්බෙනවා ගල් 1000ක් 2000ක් නැත්නම් අඩි 4000ක් වෙන වාගේ බස් ගාස්තු වෙන වාගේ ඩේටා වල සල්ලි ආදි වශයෙන් කීයක් හරි ගෙදරින් හම්බෙනවා මේ මේ ගාණෙන් ඔයාලගේ මාසෙ දුවන්න ඔයා මාසෙ ඔයාලගේ වේදන් ටික පාලනය කරගන්න වේදන් ටික කරගන්න ඒ තියරිම තමයි මෙතනත් වෙන්නේ දාන්දල් බාර කරලා විසින් සුරුන්දල් බාර කරලා කිසියම් මුදලක් දෙනවා වටිනාකමක් දෙනවා මේ ඒ වටිනාකමෙන් තමන්ගේ ව්‍යාපාරයේ සුළු මුදල් වියදම් ටික පියව ගන්න කියලා. අන්නේ දෙන මුදලට කියනවා සුළු මුදල් අග්‍රමය කියලා. සුළු අග්‍රමය. ටියුට් එකේ තියෙනවා සුළු මුදල් අග්‍රමය කියලා. ටියුට් එක දැන් අපි නැත්තම් වරිගන්න එපා. මම ගිහින් යහන් ඉන්නේ යන්නේ. ප්‍රතිපූර්ණ කිරීම අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීම සුළුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීම කියන අදහසෙන් මොකක්ද කියලා විභාගේ ප්‍රශ්න කරනවා. සුළුදල් අග්‍රමය කියන්නේ මොකක්ද කියලා විභාගේ ප්‍රශ්න කරනවා. සුළුදල් අග්‍රමය ප්‍රතිපූර්ණ කිරීම කියන්නේ මොකක්ද කියලා බාගි ප්‍රශ්න ගන්න. එතකොට ඉතින් යන්න ඕන සුළුදල් අග්‍රමය කියන්නේ ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට දාල මාසයේ සුළු මුදල් වියදම් පියවා ගැනීම සඳහා දෙනු ලබන මුදල. සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණ කර ගැනීම කියන්නේ රීඉම්බර්ස් කරනවා කියන්නේ මෙන්න මේ අග්‍රමය මාසය තුල මෙතන අග්‍රිම 2000 දුන්නා. 2000 දුන්නා. නෙගටිව් ඉතින් තැපැල් වලට 800යි සංග්‍රහ වලට 800යි right විවිධ සුළු මුදල්
වියදම් හත්සී අපි දුම් ඔන්න එක තුන්සීය එක ටෝටල එක 1600 දැන් අග්‍රමිය වශයෙන් රුපියල් 2000ක් හම්ුණා සුන්දර බාරකරුගේ සෝරි ප්‍රධාන දල බාරකරුගේ සුන්දර බාරකරුට අග්‍රමිය වශයෙන් 2000ක් හම්ුණා 2000න් ඔන්න සුරුමුදල් විදියට තැපැල් වේදම් 800ක් ආවා සංග්‍රහ වේදම් 500ක් ආවා තවත් විවිධ විවිධ සුරුමුදල් වේදම් 300ක් ආවා එතන 8යි 5යි 13යි 3යි 16600ක් සම්පූර්ණ මාසයේ සුළුමුදල් වියදම 1600ක් ආවා. තමයි අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම කියන කන්සෙප්ට් එක මම අද කතා කරන්න යන්නේ. දැන් ඊළඟ මාසයේ මුල ආපහු 2000ක් අග්‍රිමය තියෙනවා. සුළුමුදල් අග්‍රිමය 2000ක් තියෙනවා. දැන් ප්‍රතිපූර්ණය කිරීමකින් අදහස් වෙන ස්ථානිසෙම මේ ඉංග්‍රීසියෙන් reimbursement කියලා. reimbursement අදහස් වෙන්නේ. මේ reimbursement කියන්නේ reimbursement එකක් වෙන්නේ අපින් වැය වෙච්ච ප්‍රසන්න අපට reimburse වෙනවා. අපිට කිසියම් මුදලක් වේදන් නම් ඒක තමයි අපිට ප්‍රතිපූර්ණය කරන්නේ reimburse කරන්නේ. එනම් ඊළඟ මාසයේ මුල ප්‍රධාන මුදල් බාරකරු විසින් සුළු මුදල් බාරකරුට සුළු මුදල් අග්‍රණය ප්‍රතිපූර්ණය කිරීමෙහිලා කීයක් දෙන්න ඕනද? 1600ක්, 2000ක්, 400ක් කීයක් දෙන්න ඕනද? 1600ක් प्रतिपूर्ण अग्निमय प्रतिपूर्ण वशन मुदल ප්‍රධාන මුදල් බාර කරු විසින් සුළු මුදල් බාර කරුට නැවත ප්‍රතිපූර්ණය කිරීම ලබා දීම තමයි සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කරනවා කියලා අදහස් වෙන්නේ. භාගයන් ප්‍රශ්නයක් වුණා. භාගයන් සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීම යන අදහස් වන්නේ කොහොමද? ඒ භාගයන් प्रतिपूर्ण ගණකට වීඩියෝ එක බලපුවාය මෙතන ඉන්නවා නම් එයාලට මතක් වෙනවා නම් අපි මුදල් ග්‍රීන් චැනලේ වෙනම කොළමයක් තිබ අපිට වෙනත් පියදම් කියලා වෙනත් පියදම් කියලා තමයි වෙනත් ගෙවීම් කියලා මෙන්න මේ සුළු මුදල් බාර කරු විසින් සෝරි ප්‍රධාන මුදල් බාරකරු විසින් සුළු මුදල් බාරකරුට සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීම මෙන්න මේ වෙනත් ගෙවීම් දීලුවට එන්න ඕන මුදල් ගෙවීම් කරනවා
ඒකත් මුදල් ගෙවීම් ජනල හරහා තමයි සියලු මුදල් පාලන ගිණුමට එන්නේ. ඒකත් මුදල් ගෙවීම් ජනල හරහා තමයි සියලු මුදල් පාලන ගිණුමට එන්නේ. රයිට්. එහෙනම් ළමයි දැන් ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි వాళ్ళు తేరుగా ఉండేతమా అప్పట సులుముదల్ జర్నల్ సులుముదల్ గరీం జర్నల్ ఆకృతి ముదల్ గరీం జర్నల్ ఆకృతి ఇక్కడ విశ్లేషణ తీరు వాళ్ళ సులుముదల్ గరీం అది එතකොට ඒක මම කිව්වා මුදල් ගෙවීම් ජනලය කියන්නේ එක්තරා විදියක මුදල් පාලන ගිරීමේ මොන පැත්තද මුදල් පාලන ගිරීමේ මොන පැත්තද හර පැත්තද වැර පැත්තද බරපැත්ත. ඔව් බරපැත්ත සමානයි. මේ මුදල් පාලන ගිමේ බරපැත්තේ සාරාංශය තමයි sorry මුදල් ගෙවීම් ජර්නලේ සාරාංශය තමයි මුදල් පාලන ගිමේ බරපැත්තේ. මුදල් ගෙවීම් ජර්නලේ සාරාංශය තමයි මුදල් පාලන ගිමේ බරපැත්තේ තියෙන්නේ. ඒ කියන්නේ පාලන ගිමේ කියන්නේ මේක සාරාංශය තියෙන්නේ. ඒ වගේම තමයි ළමයි සුළු මුදල් ගෙවීම් ජනල කියන්නේ සුළු මුදල් පාලන ගිණුමේ සුළු මුදල් පාලන ගිණුමේ බලපෑම සුළු මුදල් පාලන ගිණුමේ බලපෑම රයිට් නමයි ඔතයි තියරි පාට් එක මම මේක මේ සුළු මුදල් ගෙවීම් ජනල කියන්නේ ආකෘතියකට දාලා ගනුදෙනු ටික දෙනට පස්සේ ඒක ආකෘතියකට දාලා ඒ ආකෘතිය බැලන්ස් කළ දෙයක නෙවෙයි ඒක පිටපස්සේ කතාව මේකයි ඒ කතාව තමයි ඒ කතාව දන්නයි තමයි තියරිය දන්නයි ඒ තියරිය දන්නයි තමයි අනිත් අයකින් තමම වෙනස් කරලා තමම හයිලයිට් කරගෙන ඉස්සරහට යනවා රයිට් හරි සුළුම් දල් ගෙවීම් ජනල කියන්නේ සුළුම් දල් පාලන ගිණුමේ බැලපැත්ත සුළුම් දල් ගෙවීම් ජනලය සුළුම් දල් ගෙවීම් ජනලේ සාරාංශයක් තමයි සුළුම් දල් පාලන ගිණුමේ අර පැත්තේ තියෙන්නේ ළමයි එහෙනම් මගේ ඊළඟ ප්‍රශ්නේ සුළුම් දල් පාලන ගිණුමේ අර පැත්ත එන සුළුමුදල් පාලන ගිණුමට සල්ලි එන පැත්ත සල්ලි එන එක සුළුමුදල් පාලන ගිණුමට සල්ලි එන එක විදියක් එකම විදියයි තියෙන මොකද ඒ විදිය
විකුණුම් වලින් එනවද? ණයගැතෙන හැම වෙලේ සල්ලි එනවද? නෑ. ව්‍යාපාරේ බැංකු ලෝන් එකක් ගත්තම ඒ සල්ලි එනවද? සුදුසුදල ගිනුමට. නෑ. සුදුසුදල පාන ගිනුමේ හරපැත්තට සල්ලි එනකොට කැම ක්‍රේ මොකද්ද? අග්‍රිමයට ඔව්. සුදුසුදල පාන ගිනුමේ හරපැත්තට සල්ලි එනකොට කැම ක්‍රේ මොකද්ද? සුළු මුදල් අග්‍රිමයි. සුළු මුදල් අග්‍රිමයි. සල්ලි එම්ප්ලයි කම් කරන්නේ. එහෙනම් දැන් ඔයාලට මතක් වෙන්න ඕන මුදල් ගෙවීම් ජර්නලේ විවිධ මත වෙනත් ගෙවීම් යටතේ අපි සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමත් තිබුණු දැම්මෝතින් වෙනත් ගෙවීම් යටතේ අග්‍රිමය ප්‍රතිපූර්ණ කිරීමක් දැම්මොත් තින් ඒක ලෙජරට මාරු කිරීමේ කියන සාර මොකද්ද? දැන් මේවා ඔළුවට එන්න ඕන. දැන් මුදල් ගෙවීම් ජර්නලේ මානසික සම්බන්ධ වෙලා නතරු කෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ සම තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න බැරි කමක් නැහැ නේද මේක. මම එච්චරම වල දේවල් නැහැ නමුත් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන් අර කලින් පාඩම් වල සහභාගී වෙච්ච නෝනා කෙනෙක් ඉන්නවනම්. එතකොට මුදල් ගෙවීම් ජර්නලේ වෙනත් ගෙවීම් යටතේ අපි සුළුමුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණ කිරීමක් දැම්මෝතින් අන්න ඒ ගනුදෙනුව ලෙජරේට මාරු කරන්න එපා. ඉතින් මාරු ගෙවීම් ජර්නල් සාරම මොකක්ද? මුදල් පාලන ගිනුම බැර සුළු මුදල් පාලන ගිනුම හර. That's right. Very good. සුළු මුදල් පාලන ගිනුම හර. මුදල් පාලන ගිනුම බැර. Very good. වත්කම් වැඩිම වත්කම් අඩු වීම දිත්‍තරූපය. මේ ස්ටෝරිය කියන්නේ මුදල් ගෙවීම් ජර්නලේ තුල. මේ ස්ටෝරිය කියන්නේ මුදල් ගෙවීම් ජර්නලේ. ඒක තමයි තියරිය. නේද? මට තිබ්බා මුදල් සුන්දල් ගේම් ජර්නලයක් ෆෝමැට් එකේ දාලා ගණක් කළා. වැඩි ඉඩ ගන්න නමුත් එහෙම බැහැ. නමුත් මේ මම ඉස්සර කියන එකට ලින්ක් වෙන ආකාරය සම්බන්ධයෙන් කතා කරනවා. දෙලක් ට්‍රිප් එක තමයි ෆෝමැට් එක මෙහෙල ගණක් කරන්නේ. මේ දා කතා කරන දේවල් සම්බන්ධයෙන්